පහුගිය දවස්වල ජනාධිපතිතුමා කියනවා මොනරාගල හම්බන්තොට මේ පළාත්වල මිනිසුන්ගේ උග්‍ර ජල හිගයට පිළියමක් වශයෙන් මුහුදු ජලය පිරිසිදු කරලා මේගොල්ලන්ට දෙන්න ක්‍රියා කරනවායි කියලා. මොනතරම් ජනතාව රවට්ටන මුසාවද්ද මේක. හරියට මට මතකයි මධ්‍යම පළාතේ පළාත් සභා නගර සභා මැතිවරණ පළාත් පාලන මැතිවරණ තියෙන වෙලාවේ ජනාධිපතිතුමා ඔය වගේම මහනුවරට ගිහිල්ලා දළදා මාලිගාව ඉදිරිපිටද කිව්වා ලංකාවට මහා විශාල තෙල් නිධියක් හම්බුණායි කියලා. ඒ තෙල් නිධියක් හම්බුණායි කියලා මිනිසුන්ට කිව්වේ දැන් ඒක මිනිසුන්ගේ ඔළුවේ හැදුවා. එහෙම තෙල් නිධියක් දැන් හම්බ වෙලා තිබෙනවා. ඒ තෙල් නිධියේ ප්‍රතිඵල ලැබෙනකොට මිනිස්සු පුදුම විදිහට දිනුන උනායි කියන හැඟීමක් තමයි මතු කරේ. දැන් ඒ හැඟීම ඇති කෙරුවට ලංකාවේ තෙල් ගන්න බැරුණා දැන් අවුරුදු 4ක්. තාමත් අපි හිටපු තැනමයි. දැන් ඒ වගේ හම්බන්තොට කියලා දැන් කියනවා මුහුදු වතුර පිරිසුදු කරලා හම්බන්තොට මිනිසුන්ට මොනරාගල මිනිසුන්ට බොන්න පානීය ජලය ලබා දෙන්න ක්‍රියා කරනවා කියලා. අපි අහන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් මොනරාගල මිනිසුන්ට ජලය දෙන්න තිබෙන උමාවේ වතුර ටික දැන් මොනරාගලට උඩින් සමහර තැන්වල නඩ මාර්ග වලින් සමහර තැන්වල උමන් මාර්ග වලින් මොනරාගලට උඩින් අරන් ගිහිල්ලා හම්බන්තොටට දෙන්නේ මොකද්ද කාරණේ? හම්බන්තොට මිනිසුන්ට දෙනව නෙවෙයි. ඒ ජලය අරන් ගිහිල්ලා හම්බන්තොට මිනිසුන්ගේ වාරි කර්මාන්තයට නැත්තම් එදිනෙදා අවශ්‍යතාවෙන් වලට දෙනව නම් ඒක වෙනම කාරණයක්. හැබැයි ආණ්ඩුව මොනරාගලට දෙන්න තියෙන වතුර ටික අරගෙන ගිහිල්ලා මත්තල ගුවන්තොටුපළ හරහා සහ හම්බන්තොට වරාය හරහා පිටරට නැව්වලට මේ වතුර ටික විකුණන්න ආණ්ඩුව ක්‍රියා කරමින් තිබෙනවා. ඉතින් මේකට විසඳුමක් මිනිස්සු ඉල්ලන්නේ අපිට ලැබෙන්න තියෙන වතුර ටික අපිට දෙන්න කියලා. ඒක පිටරට විකුණලා අපි හදනවා මුහුදු වතුර පිරිසිදු කරලා මිනිසුන්ට දෙන්න. මේක කරන්න පුළුවන් ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් මේ හරියට මේ හදෙන් හාල් ගනලා දෙන්නම් කියලා කිව්වා වගේ වැඩක්. ඒ වගේ ඡන්ද පොරොන්දුවක් අපි හම්බන්තොට ජනතාවගෙන් ඉල්ලන්නේ මේ ඡන්ද පොරොන්දු වලට රැවටෙන්නේ නැතුව තමන්ගේ තීන්දුව හරියට පළාත් සභා මැතිවරණය වෙනුවෙන් විසිවෙන්දා ගන්න කියලා. ඒ වගේම තැපැල් ඡන්දදායකයන් තමන්ගේ ඡන්දේ ප්‍රකාශ කරන්න තියෙනවා මේ සතියේ. අපි කියන්නේ ඒ සියලු දෙනාටත් දැන් ආණ්ඩුවේ වරප්‍රසාද සහන තැපැල් ඡන්දදායකයන්ට මොනවද ලැබුණ කියලා නැවත හිතන්න පුළුවන්. හැබැයි තැපැල් ඡන්දදායකයන්ට කිසිම වරප්‍රසාදයක් ලැබිලා නැහැ. ඒ නිසා තැපැල් ඡන්දදායකයන්ට විශාල වෙනසක් ඇති කරන්න වෙලාව ලැබිලා තිබෙනවා. ඔවුන්ගේ වැටුපක් වැඩි වෙලා නැහැ. රජයේ සේවකයන්ට 2006න් පස්සේ වැටුපක් වැඩි වෙලා නැහැ. ඒ වගේම නිලධාරීන් ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන එක කොහොමද කතා කරන්නේ? අද සාමාන්‍ය හාල් කිලෝ එකක් රුපියල් 90යි. 150කින් හාල් මිල වැඩි වෙලා. හාල් වලට ඒ මිල වැඩි වීමට සහනයක් දෙන්න බැරි ආණ්ඩුව කොහොමද මේ හම්බන්තොට මිනිස්සුන්ගේ ජල ප්‍රශ්න විසඳන්නේ කියලා මිනිස්සු අහනවා.